කෞඩියා ඩයෝ බැලූ බැල්මෙන්ම ඔබට පෙනෙනවා ඇති කෞඩියා ඩයෝ නැමැති මෙය අනෙක් තරුණ ගැහැණු ළමුන්ට වඩා වෙනස් බව එලෙස ඇය කැපී පෙනෙන්නේ ඇයගේ සම අමුතුමාකාරී ලස්සනකින් පෙනෙන නිසායි ඇයගේ සම වඩාත් කළු පැහැයක් ගත්තා එම තත්ත්වය ඇගේ ජීවිතයට අවාසනාවක් නම් ගෙනාවේ නැහැ පුදුමයට කරුණක් වන්නේ ඇයගේ කුඩා කාලයේදී ඇය මෙතරම් කළු පැහැයකින් නොසිටීමයි ඇය තරුණ වියට එළඹුණාකින් පසුව මෙවැනි අමුතුමාකාරී පෙනුමකට පැමිණි බවයි ඇයගේ දෙමාපියන් මාධ්‍යන්ට පැවසුවේ දැන් ඇගේ වයස අවුරුදු 23 අතර ඇය මෙවැනි ලස්සන පෙනුමකට හිමිකම් කියමින් එක් රැයකින් ලෝකයේ පුරා සමාජ මාධ්‍යන්වල ජනප්‍රිය වුණේ ඇයට වයස අවුරුදු 17දී විශ්වාස කරන්න ඇය දැන් පූර්ණ කාලීන නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතර මේ වන විට ලෝක ප්‍රසිද්ධ වෙළඳැන්වීම් කිහිපයකටම පවා ඇය තම දායකත්වය ලබා දී තිබෙනවා එමෙන්ම ඇයව සමාජ මාධ්‍යන් තුළ බොහෝ ප්‍රසිද්ධ කලර්ඩ් ගර්ල් නැතිනම් වර්ණවත් කෙල්ල ලෙසයි කලර්ඩ් ගර්ල් එහෙමත් නැතිනම් කෞඩියා ඩයෝ නොඑක් ආකාරයේ වර්ණවලින් සැරසී තමන්ගේ නිරූපණ දායකත්වය ලබා දෙන අතර දැනට ඇය ජීවත් වන්නේ නිව්යෝර්ක්වල වුණත් නිව්යෝර්ක්වලට පැමිණීමට කලින් ඇය කුඩා කල සිට ජීවත් වුණේ පැරිසියේ විශ්වාස කරන්න ඇයගේ මේ අමුතුමාකාරී පෙනුම නිසාත් වගේම ඇයගේ මේ අතිදැවන්ත ජනප්‍රිය බව නිසාත් ඇයට පැමිණෙන නිරූපණ වැඩ කටයුතු වල නම් ඉතින් කෙලවරක් ඇත්තේ නැහැ ඉතින් බලන්නකෝ කළු පැහැති සමක් තිබෙන අය අද වන විට අපගේ සමාජයෙන් කොතරම් කොන් කරු ලැබුවත් කෞඩියා ඩයෝ පට මෙවැනි ජනප්‍රියත්වයක් ලැබී තිබෙන විදිය එනම් ඇත්තෙන්ම ඇගේ වාසනාව වන්නට ඇති නේද අංක 4 තෝල් තහඩු ලස්සන කියා අපි අදහස් කරන්නේ කොමකටද ලස්සන කියන්නේ මේකටද කියා ඔබට මේ ඡායාරූපය බැලුව විට සිතෙනවා ඇති ඇත්තෙන්ම මේ ඔබ දකින්නේ ඉතියෝපියාවේ ඔමෝ රිවර් ආශ්‍රිතව ජීවත් වන ගෝත්‍රික ජන කොට්ටාසය තම සම්ප්‍රදාය වශයෙන් සිදු කරනු ලබන ශරීරය අලංකාර කර ගැනීම එක් ක්‍රියාමාර්ගයක් ඇත්තෙන්ම පැවසිය යුතු දෙයක් තමයි මේ ශරීර අලංකාර කිරීම කරනු ලබන්නේ කාන්තාවන් පමණක් වීම මේ තෝල් තහඩු නැතිනම් ලිප්ලේ කොතරම් විශාලද කියා පවසනවා නම් ඒ වයින් විශාලතම එකක විශාලත්වය සෙන්ටිමීටර් 20ක් තරම් වනවා එම විශාලතම වර්ගයේ තොල් තහඩු බොහෝ විට පරිඳුන ලබන්නේ වැඩි මහලු කාන්තාවන් එවැගේම විශ්වාස කරන්න මෙම කාන්තාවන්ගේ රූමත් කම්මනින්නේ මෙන්න මේ කියන තොල් තහඩු මතයි මෙම තොල් තහඩු බොහෝ විට සාදා තිබෙන්නේ මැටි වලින් සහ ලී වලින් වන අතර ඒවා සෙන්ටිමීටර් 4 සිට 20 දක්වා විශාලත්වයෙන් නිර්මාණය කරනු ලබනවා එමෙන්ම මෙම තොල් තහඩුව මුල් ආරම්භයේදී තොලට තබා සපි කිරීමට පෙර තොල ආශ්‍රිතව තිබෙන මුඛයේ දත් දෙකක් හෝ නැතිනම් පහක් කලවා ඉවත් කරනු ලබනවා ඒ සිදු කරන්නේ මෙම තොල් තහඩු පෙළඳීම සාර්ථකව සිදු කිරීම සඳහායි. ඉතින් අපි මෙම රූප රාම් පෙළ මදක් බොද කර ඔබට පෙන්වන්නේ. YouTube හි මෙම තොල් තහඩු වීඩියෝ පෙන්වීම තහනම් කර ඇති නිසා සහ ඒ යම් කෙනෙකුට නැරඹීමට පවා අපහසුතාවයක් ඇතිවන නිසායි. ඒත් ඔබට මෙම තොල් තහඩු නැරඹීමටම අවශ්‍ය නම් Google වෙත ගොස් ලිප් ප්ලේට් කියා ටයිප් කර එහි ඡායාරූප සහ සියලුම විස්තරයන් එකින් එක නරඹන්නට පුළුවන්. ඒ වගේම මෙම තොල් තහඩු ගැන තවත් එක් කරුණක් නම් මෙම තොල් තහඩු පළඳින ලබන්නේ ගැහණු ළමයෙකු වැඩිවියට පැමිණියාගෙන් පසුයි. එය මෙම ගෝත්‍රික ජනයා තුළ කාන්තාවන් හට අනිවාර්ය කළ දෙයක් දෙනවා. අංක 3 කොනේචියු මේ තප පවසන්නට සූදානම් වන්නේ තමන්ට ලැබුණු අසාමාන්‍ය රූමත් බව නිසාම ලෝක ප්‍රසිද්ධ වූ තවත් එක් කාන්තාවක් පිළිබඳවයි ඇල්බිනෝ කියන්නේ ඇලිභාවයටයි මේ අපි පවසන් සුප්‍රසිද්ධ නිරූපිකාවත් ඇලිභාවෙන් පෙළනායි ඇය නමින් කොනේචියු වන අතර ඇය ජීවත් වන්නේ හොන්කොන් වලයි අපගේ සමාජයේ ඇලිභාවෙන් ඉපදුණු අය කොතරම් සමාජෙන් කොන් කරනවාද කියා ඔබට මම අමුතුවෙන් පැවසීමට අවශ්‍ය වන්නේ නැහැ නමුත් ඔබ විශ්වාස කරනවාද ඇලිභාවේ තමන්ගේ වාසනාව කරගන්න ලෝකයේ අංකයේ පිරිතම විලාසිතා නිරූපිකාව කොනේචියු කියලා. ඔව්. ඇය තමයි ඇලිභාවෙන් පෙළෙන ලොව අංකයේ විලාසිතා නිරූපිකාව. කොනේචියු වෛද්‍යවරුන් විසින් නිර්දේශය කරන ලද පරීක්ෂණ කිහිපයකටම සහභාගී වූ අතර ඒ කිසිවකින්වත් ඇයගේ මේ ඇලිභාවය නැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ඇයගේ මේ ඇලිභාවය ඇය තරුණ වියට එළඹෙනවත් එක්කම ඇයගේ ජීවිතයේ එක් හැරුම් ලක්ෂයක් බවට පත් වුණා. හොඳින් බලන්න ඇයගේ මේ සමයේ ඇති මේ සුදුමැලි බව. ඒ වගේම ඇයගේ කොණ්ඩේ ඇති අමතුම සුදු ගතිය. වෙනස්ම ආකාරයේ හැඟීම ඇති කරනවා නේද ඇත්ත වශයෙන්ම ඇය විලාසිතා නිරූපිකාවක් ලෙස කටයුතු කිරීමට ආරම්භ කර තිබෙන්නේ ඇයට වයස අවුරුදු 21දී ඒ ඇය එවකට ස්වීඩනයේ ගුවන්විදුලි සහ පුවත්පත් කලාවේදිනක් වශයෙන් කටයුතු කරන අතරතුරයි ඉතින් බලන්නකෝ උපතින්ම ලැබුණු ඇලිභාවය ඇයගේ ජීවිතයම වෙනස් කරපු ආකාරය අංක 2 විනි හාර්ලෝ 25 වසරදී ඔබ මේ දකින විනි හාර්ලෝ ජමේකානු ජාතිකයෙකු වන අතර ඇය උපත ලැබුවේ කැනඩාවේ ඇය 1994 ජූලි 27 වන දින කැනඩාවේ ටොරන්ටෝහිදී උපත ලබන අතර විට්ලයිගෝ නැමැති සමයේ ඇතිවන රෝගයක් ඇයට තිබුණා ඇයට වයස අවුරුදු 4දී තමයි මෙවැනි රෝගයකින් ඇය පෙළෙන්නට වුණේ මෙවැනි ආකාරයේ සමයේ රෝගයක් ඇයට තිබෙන බව දැනගත් ඇයගේ දෙමාපියන් ඇයව ප්‍රතිකාර කිරීම සඳහා ගෙන යාමෙන් පසුවයි ඇයගේ සමයේ විවිධ තැන්වල සුදු වර්ණයෙන් යුත් පැල්ලම් දක්නට ලැබුණේ
මෙම රෝගය ඇත්තෙන්ම හටගන්නේ බොහෝ විට අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හරි හැටි නොවීම හේතුවෙන්. මිනී හාර්ලෝ පවසන ආකාරයට ඇයට ඇයගේ කුඩා කාලයේ සිට තරුණ කාලය දක්වාම සමාජයෙන් කොන් වෙලා ජීවත් වී තිබෙන්නේ. එපමණක් නොවේ. ඇතැම් අය ඇයට ශාරීරිකව පවා හිරිකර කිරීමට ආ අවස්ථාද බොහෝමයක් තිබුණු බවද ඇය සඳහන් කරනවා. ටොරොන්ටෝහි ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන ෂැනන් බොඩ්රම් ඇයට හම්බෙන් හමු වී ඔහු සමග කළ එක් YouTube සාකච්ඡාවකින් පසුවයි ඇයගේ ජීවිතය විනාශම ආකාරයකට පෙරළුණේ. එවන විට ඇයට අවුරුදු 16ක් වූ අතර ඇය සහභාගී වූ එම වීඩියෝව විනාඩි ගණනක් ඇතුළතදී views 150,000ක කඩේම පසු කර තිබුණා. විශ්වාස කරන ඒ කාලේ සමාජයෙන්ම කොන් කරපු ඇය අද කැනඩාවේ සුප්‍රසිද්ධම විලාසිතා නිරූපිකාවක්. අංක 1 හානම් කවුර්. විස්නාව හැවරදි බ්‍රිතාන්‍ය ජාතික හානම් කවුර් කියන්නේ එංගලන්තයේ ප්‍රසිද්ධ නිරූපිකාවක්. නමුත් බලන්න ඔබට බැලූ බැල්මෙන් පෙනෙනවා ඇති ඇය අනෙක් නිරූපිකාවන් වගේ නොවේ කියලා. ඔව්, ඇත්ත වශයෙන්ම ඇයට අසාමාන්‍ය ආකාරයේ රැවුලක් පිහිටා තිබෙනවා. ඔබට විටක සිතුනත් මේ බොරු රැවුලක් කියා. ඒ ඇත්තෙන්ම එසේ නොවේ. මේ ඇයගේ මූණේ නිර්මාණය වූ ස්වභාවික රැවුලක්. ඒ ඇත්තෙන්ම විශ්වාස කිරීමට පවා අපහසුයි නේද? නමුත් එය විශ්වාස කිරීමටම සිදුවනවා. ඇයට මෙම රෝගය සෑදෙන විට ඇයට වයස අවුරුදු 16ක් වන අතර මේ ඇයගේ ඩිම්බ කෝෂය තුළ ඇති වූ දුර්ලභ ගණයේ වෙනස්කමක් හේතු වූ මෙම තත්ත්වයට ඇය පත් වී තිබෙන්නේ. එය ප්‍රජනක හෝමෝනයන්හි අසමතුලිතතාවය හේතුවෙන් ඇතිවන පොදු සෞඛ්‍ය ගැටලුවක් වන අතර නමුත් මේ හානම් කවුරු හට බලපෑවේ ඇදහිය නොහැකි ආකාරයකටයි. හොඳක් සිතන්න, ඔබ හැනු කෙනෙකු නම් ඔබට එකවරම රැවුලක් මෙවැනි ආකාරයට වැවුනොත් ඔබ කොතරම් මානසිකව පීඩා විඳීවිද? විටක ඔබ ඔබගේ ජීවිතය පවා නැති කර ගැනීමට උත්සාහ කරාවි. නමුත් මේ හානම් කවුර් ඇයට ඇති වුණු මෙම රෝගයම ඇයගේ ජීවිතය නස් කිරීම වාසනාවක් ලෙස යොදාගත් ආකාරය බලන්න. මෙවැනි දෙයක් කිරීමට පවා ඇය තුළ කොතරම් ආත්ම විශ්වාසයක් තිබෙන්නට ඇතිද? ඒ ඇත්තෙන්ම පුදුමාකාරයි නේද? ඉතින් ඔබ තාමත් ඔබගේ අවලස්සන පිළිබඳව දුක් වෙනවා නම් අපි සිතනවා මේ වීඩියෝන් ඔබට යම් කිසි ධෛර්යයක් ලැබෙන්නට ඇති කියලා. ඉතින් මේ වීඩියෝ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? ඒ ගැනත් අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ නරඹුවාට මම